and handsome. A the multivitamins are UV filters. They go naked in baby beef. They are clavade. Una can hit them. What do you want to think me? සාකච්ඡා වුණේ කියන්නේ සම්දාන ගත වීමක්ද නැත්නම් අපේ එක්කෙක් ඉදිරියපත් වෙනද ශක්තිමත් කරන්න මොකක්ද අරමුණ වෙන්නේ නෑ ඉතින් අපේ තුමන්ලා නැවත පක්ෂයට අපි ගත්තනේ දැන් අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා කොහොමද අනාගතය අපි වැඩ කරන්නේ කියලා අන්තර දාලා එනවා නේද අපි ඉතින් දිගටම අපි ඉල්ලීම තියන්නේ ඒකනේ අපි කියන්නේ අදවතින් අපිත් එක්ක එකට එකතුලා වැඩ කරමු කියලා අන්තර වලට වැඩි වටින්නේ ඒ ඒගොල්ලෝ මේ කොහොමද తీරන්නේ අන්තර දාලා මේ ජනාධිපතිමත් එක්ක අපි ඒ වැඩේ කරනවා. ඉතින් අපි කොහොමත් විපක්ෂයේ පක්ෂයට එක්ක අපි කතා කරනවා. සංවිධානත් එක්ක කතා කරනවා. තාම ඉතින් මේ රටේ දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් නැහැ නේ. ඇත්තටම මානසික මිනිස්සු ඉන්නේ වෙන මානසිකත්වයකනේ. කවුරු හරි හිතනවා නම් මේ හරි සන්තෝෂයෙන් සැපෙන් ජනතාව ඉන්නවා කියලා එහෙම එකක් නැහැ. මිනිස්සු බොහොම දුක් විඳිනවා. මිනිස්සුන්ට දේශපාලනය ගැන එපා වෙලා තියෙන්නේ. දේශපාලඥයෝ එපා වෙලා තියෙන්නේ. ඉතින් බොහොම අමාරු වැඩියක ඉන්නේ. අපිත් අමාරු වැඩියක ඉන්නේ. ජනතාවත් අමාරු වැඩියක ඉන්නේ. මේ වෙලාවේ ඉතින් දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් අපේ කාටවත් නැහැ. හැම කෙනාටම. නෑ ඉතින් මෙහෙමයි මේ ප්‍රශ්නය අවසන් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි දිගින් දිගටම පෙනී හිටියා. ජනාධිපතිතුමා බොහොම පැහැදිලිව ඒ කතාව අපි කියලා තියෙනවා. මේ බෙදීමේදී අපි කියන්නේ පොලිස් බලතල දීම ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉඩම් බලතල ලබා දීම සම්බන්ධව ඉඩම් කොමිෂන් සභාවක් හදලා ජාතික කොමිෂන් සභාවක් පළාත් කොමිෂමක් හදලා අවසාන වශයෙන් තීන්දුව ගන්නේ ජනාධිපතිතුමා ඉඩම් දෙනවද කියන එක අවසාන තීරණය ගන්න. ඒ නිසා අපි බය වෙන්නේ නැතුව මේවට අපි මුහුණ දෙන්න ඕනේ. මේකෙන් මේ උතුරට විතරක් බලය දෙන එක නෙමෙයි. තව පළාත් හතකට දෙනවා. නවයක් තියෙනවානේ. ඒ නිසා මමත් මෙතුමා අපේ අවුරුදු ගාණක් මහමැතිවරයෙක් විදිහට හිටපු කෙනෙක්. අපි දන්නවා මේ වගේ ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි පොලිස් බලතල පළාතේ මහමැතිවරට දෙනවා කියන්නේ ඒක විශාල අර්බුදයක්. ඒ ඇර අනිත් ඒවා මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. වෘත්තීය පුහුණු අධිකාරිය හදන එක, සංචාර අධිකාරිය හදන එක, ඒවා කොහොමත් අපේ දැන් තියෙනවා. ඒ නිසා ඒක ගැට්ලොක් වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට. අපි බොහොම පෑදිලිව කියලා තියෙනවා 13ට ක්‍රියාත්මක කරන්න දෙන්න පුළුවන් රට ඒකීයත්වය ආරක්ෂා කරගනිමින් යන්න පුළුවන් උපරිම දුරට අපිට යන්න පුළුවන්. ඒ අර ඊට එහා අපිට යන්න බෑ. පොලිස් බලතල අපි කියලා තියෙනවා බොහොම පෑදිලිව ඒ ගැන කතා කර නොයුතුයි කියලා. දැන් ඒක තමයි අපේ මතය. ඒක මහානායක හමුදුරුවන්ගේ මතය, අපේ පක්ෂෙත් මතේ. ඒ නිසා ඒක ගැන ගැටලුවක් නැහැ. එතකොට පළාත් පාමුලද පළාත් සභාවේ ඉස්සෙ වෙන්නේ දැන් නැහැ. ඒක රයිලි කුසිගේ මතයෙන් තමයි අහන්න ඕනේ. ජනාධිපතිතුමා කතා කරන්නේ මේ ජාති අමතන කියන්නේ සාධනීය පැත්තක් තියෙනවද ඔබතුමාල දකින්න පාන නැහැ. ඉතින් එතුමාගේ හොඳ කාරණා වගේකුත් තිබුණා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇහුවේ පොහොට්ටුවනේ මේකේ ප්‍රධානම පක්ෂේ. දැන් පොහොට්ටුවේ ඉන්න ලේකම් කියනවා ජනාධිපතිතුමා 7 දෙනෙක් අත නොතියපු එකට අත තියන්න එපා කියලා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ආපුවම එතුමා උත්තරයක් දුන්නේ නැහැ. හැබැයි ප්‍රසන්න රණතුංග මහත්තයා කියනවා 13 ප්ලස් වලටත් එතුමා කැමතියි කියලා. ඉතින් එතුමා නම් තාම කතා කරේ නැහැ. ඉතින් මේ රටේ සිංහල මිනිසුන්ටයි දෙමළ මිනිසුන්ටයි මුස්ලිම් මිනිසුන්ටයි බොරු කරන්න එපා කියන එක තමයි අපිට පොදු ජන පෙරමුණට කියන්න තියෙන්නේ. එක වෙලාවක ඉක්කගෙන ගිහිල්ලා කියනවා 13 ප්ලස් කියනවා. මහින්ද මහත්තයා කියනවා නෑ නෑ මං එහෙම කරන්නේ නැහැ කියනවා. ඉතින් එහෙම මේ රටේ මිනිස්සු මේ රවට්ටන්න එපා. හරිනම් අපි හරි කියලා ඔක්කොම එකට එකතුලා වැඩ කරමු. ඒගොල්ලෝ එක එක වෙලාවල් වලට එක එක කතා කියනදී අපි එහෙම කතා කිව්වේ නැහැ. අපි කිව්වා දමිළ ජනතාවත් එක්ක අපි අපේ ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඒගොල්ලන්ට අවශ්‍ය කරන ශක්තිය දෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි දකුණට උතුරට හැම කෙනාටම මේ ශක්තිය අපි දෙන්න ඕනේ. නැතුව මේ පුද්ගලිකව උතුරට හෝ නගිනට දෙන එක නෙමෙයි මේ කතා කරේ. මේ නිසා එතුමාගේ කතාවේ හොඳ දේවල් තියෙනවා. එතුමාගේ අදහස හොඳයි, පැහැදිලිමත්. ඒකයි වැඩි. ජනතාවගේ දැන් තියෙන ආර්ථික ප්‍රශ්න නෑ. ඉතින් හැම කරුණම අපි බලන්න ඕනේ. අවුරුදු ගාණක් තිබිච්ච දමිළ ජනතාවගේ දිගටම ඔවුන්ගේ ඉල්ලීම් ගණනාවක් තිබුණා. ඒ නිසා ඒක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. ඊට වැඩිය අර්බුදයක් තියෙනවා. ඇත්තටම අපි කිව්වා වගේ ජීවත් වීමේ අර්බුදය. වතුර ටික දී ගන්න බැරි ආණ්ඩුවක්. ඒක ගැන ක්‍රමානුකූල වැඩපිළිවෙලක් නැහැ. ඉතින් මේවා ඇත්තටම දිගටම තියෙන දේ නිසා මම හිතන්නේ
මූලික වශයෙන් ආර්ථික අර්බුදය ජයග්‍රහණය කරන්න තමයි කටයුතු කරන්න ඕනේ. තවමත් ආර්ථික ජයග්‍රහණයක් ලැබුවයි කියලා අපිට නම් කියන්න බෑ. මොකද ග්‍රාමීය මට්ටමේ තියෙන තත්ත්වය ඊටාම නරකයි. මේක කොච්චර කල් පවතීද දැන් මේක වෙනස් වෙන්නේ නැද්ද? දන්නේ නැහැ ඒක. වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බලමු ඉතින් ඔහොම යම්. අපි මම අර කිව්ව එකයි දේශපාලනිකව හැම කෙනාම ඉන්නේ ඔබතුමාලත් මම හිතන්නේ එක තැනක ඉන්නවා කියලා. අතන ඔක්කොම අතරමං වෙලා ඉන්නේ මේක. නෑ නෑ කවුරුත් අපි අතරමං වෙලා නෑ. පක්ෂයක් විදිහට අපි අපේ මතවාදී අපි ඉන්නවා. පක්ෂයේ මතයක් ගොඩනගන්නේ නෑනේ දැන් ප්‍රධාන විපක්ෂය ඉන්නවා සද්දයක් නෑ. නෑ නෑ අපි අපි දිගටම කතා කරනවා. ගැටිලි වාසියක් තියෙනවා. ඔයාලා දෙගිටම අල්ලන්නේ මේ මයික් ගැල්ලා. අල්ලුවට ඉතින් වැඩක් නෑනේ. ටෝක් එකක් දුන්න කියයි ඉවරයි ඉතින්. අතන නෑ. මේ මල්ලෝ ඊටවැඩිය. ඊටවැඩිය ටෝක් එකක් දෙන අය කරන්න දෙයක් නෑ ඔය විදිහට අල්ලපුවම. හරි අපි දවසර. එහෙම ඇමතිකම් ගන්න බලාපොරොත්තුවක් තිබුණා නම් ඊට කලින්ම කරන්න තිබුණා. ඉතින් අපි පක්ෂයේ ගත්තු තීන්දුවත් එක්ක පක්ෂ නායකයත් එක්ක පක්ෂයත් එක්ක අපි දිගටම හිටියා. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. අපි පස් දෙනා එකම ප්‍රතිපත්තික නායකතුමා ඇරපුට අනිත් හතර දෙනාම අපි එක ප්‍රතිපත්තියක හිටියා. දිගටම ඔහම ඉන්න බලාපොරොත්තු. නැහැ ඉතින් මෙහෙමයි දේශපාලනයේ හිට වෙන තත්ත්වය ගැන අද රුවකතන කරන්නට බෑ. මොකද අර ක්‍රිකට් ක්‍රීඩා වගේ කරන දේශපාලන. ඒ නිසා අපි හැබැයි ශ්‍රී ලංක නිදහස් පක්ෂය හැටියට අපි මැතිවරණ ඇතත් නැතත් අපි යන දේශපාලන ගමන අපි යනවා. ඒ මැතිවරණයක් අපි දකින්නේ අපි යන ගමනේ යම් කඩීමක් හැටියට අපි මැතිවරණාම ඒකට සාර්ථකව මොනවද ජනතාවට වැඩ කරන්න බලයක් තියෙන්න ඕනේ. ඔය ඉතින් මෙහෙමයි සාමාන්‍යයෙන් ආණ්ඩු පක්ෂයේ භූමිකාව විරුද්ධ පක්ෂ භූමිකාව කියලා ප්‍රජාතන්ත්‍රවාදී රටක භූමිකා දෙකක් තියෙනවා. අපි ආණ්ඩු පක්ෂයේ තමයි හිටියේ. හැබැයි ඒ ගෙන යන වැඩපිළිවෙල අපේ හෘද සාක්ෂියත් එක්ක ගැළපෙන්නේ නැති නිසා අපේ දේශපාලන ප්‍රතිපත්තියට එකඟ නොවන නිසා තමයි අපි විරුද්ධ පක්ෂයට ආවේ. ඉතින් ඒ නිසා එතෙන් සිට අපි කළ යුත්තේ කරන්නේ විරුද්ධ පක්ෂයේ භූමිකාව. ගොවි අසරණ වෙලා බෙහෙත් එක නැහැ කියන බිම් මට්ටමේ ජනතාවගේ ප්‍රශ්න විසඳුමක් නැහැ. ඇයි ඔබතුමාලා හඬක් නැත්තේ? නෑ ඇයි හඬක් නැහැ කියන්නේ? ඒ වෙනුවෙන් අපට කළ හැකි කාර්යභාරය අපි කරනව අනිවාර්යයි. හැබැයි ප්‍රශ්න විසඳීමේ වගකීම තිබෙනවා ආණ්ඩුව. ඉතින් ආණ්ඩුව තමයි ඒක කළ යුත්තේ. හැබැයි අපිත් ආණ්ඩුව ගෙන යන හැම හොඳ වැඩකටම ඒ ගෙන යන වැඩපිළිවෙලම අර්ථ සාධනීය ලෙස විවේචනය කරමින් අපි අවශ්‍ය සහයෝගය අවශ්‍ය හැම අවස්ථාවකදීම ලබා දෙනවා, ලබා දීලා තියෙනවා.